ලෝක විනාශය සිනත්නම් මහා භද්‍ර කල්පය පිළිබඳවයි. ඒ ගායනා කිරීමට පළමුුවෙන් තථාගත සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේට පූජෝපහාර වශයෙන් විරිඳු කීපයක් ගායනා කරමු. ගැන්ුව අලවයකා මත් කරමෙත් ගුණ පාලා සියලු සතුන් දුකින් මුදා විහිදුවේ බුදු රැස්මාලා පිරිපුන් හදවතින් වීද කරුණාමෙත් ගුණේ දයා තිරිසනුන්ට පවා සුමග පෙන්නුවේ සම්බුද්ධ පියා බිඳිමින් මාරසෙනග පරදායා මග ඇදුනි සමිදුනි ඔබෙ ගුණහින් දයි ලොව පාපෙන් අත්මිදුනි නමා සිරස වැඳ වැටෙනෙමි සමිදුගේ දම් රසය ඇසි සමාදර වූ බුදුපියාගේ අමාදාර ගලා බසි කරුණා කර විරිඳු රසින් දාමයෙන් ඇති අගය කියා කරුණාබර බුදු පියාව වඳිනෙමි අත් නලලිතියා. එසේනම් අපි දැන් මහා භද්‍ර කල්පේ සහ ලෝක විනාශයට ඇහුම් කම් දෙමු. තරුණ ලදරු සැවම ජරා දුකට බැඳෙනවාලු සියලු සතුන් ඉපදෙනවලු ඉපිද ඉපිද මැරෙනවාලු එදා මෙදා නියදහමයි අටලෝ දහමට හැරෙන්නේ සදා කල්ම පැවතෙන දේ ලෝකයේ කොයිබද තිබෙන්නේ සේනම් සියලු දේම ගෙවනා කාලයද ගෙවා ඇතිවෙනවා නැතිවෙනවා ඉරහඳ ගස් ගල්ද පවා විටකදි රජ හිට යදියකි යදියා රජකම ලබන්නේ අටලෝ දහමම අනුවයි මේ ලෝකය කරකැවින්නේ සස අයස එක තැනමයි ලාභ අලාභද එහෙමයි ජයද පරාජය කාසියේ දෙපැත්ත පෙන්වන දාමයි දසයි මලුයි හිමිගසටයි පින්වත ඔබ නැතිද අසා රසයි කියා දෙයක් ඇත්තේ තිත්තත් ලොව තිබෙන නිසා පරමායුස අඩුවන විට තමනින් පණ අදින දාට ලෝක විනාශය වෙන බව සම්බුදු හිමි දෙසුවසේක. අපි මේ ධර්ම දේශනාවට අමතරව මොහොතක් සිහියට නගමු. කොසල් රජතුමා දුටු සිහින දාසය සාමාන්‍යයෙන් රටේ සමාජයේ සිද්ධ නොවන සිදුවීම් සොළොසක් රජතුමා සිහිනෙන් දුටුවා. පෙරවි බමුණන්ට තෝරන්න බැරි වුණ තැන කොසල් මහරජතුමා සැවැත්නුවර ජේතවනාරාමයට ඇවිත් තුන් ලෝකග්‍රමා මෑණියන් වහන්සේ බැහැදකිමින් මේ සිහින දාසය විග්‍රහක්නේ අනාගතයේ සිදුවෙන දේවල් විදියට. කොසොල් නිරිඳු මහරෑ දුටු අරුම පුදුම සිහින සොළොස
සියල් සතට නායක හිමි පාදයි මතු පෙනෙන විලස අමිහිරියේ සිහින සොලස එකින් එකට ගෙන දොස් හැර හිමි පෙන්වයි අනාගතේ ලෝකෙට සිදුවෙන විස්තර අපි ඒ සිහින සොලස ගැන විස්තර මදකට නතර කරලා මිනිස් වර්ගයා තවත් පරිණාමය වන විට ලෝක විනාශය වෙන ආකාරය ගැන බුද්ධ දේශනාව අනුව පැහැදිලි කරගන්න සියලු මිනිසුන්ගේ සතුන්ගේ ආයුෂ කෙටි වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා ලෝකේ පැවතුම් රටාව වෙනස් වෙලා යනවා විතරක් නොවේ කාම ලෝක 11ක් භූත ලෝක 16ක් අරූප ලෝක 4ක් තුලද විශාල වෙනසක් වන බව ධර්මයට අනුව පේනවා දෙවියන්ගේ විමම් පවා එක විට දෙදරනවා මිනිසුන්ගේ පරම ආයුෂ ටික ටික අඩු වෙනවා විසඳන්නට නොහැකි ලෙසට අවුල් දෙලියලනවා අඳුරන්නට බැරි තරමට මිනිසුන් මිටි වෙනවා කාම ලෝක රූප ලෝක අරූප ලෝ සියලු දෙවියන්ටත් රත් වෙනවලු දිවිය ලෝක බැබළු රෑදවාල වෙනස් වෙලා දහවල අඩු වේලු නිසි කල වැසි නොලැබීලා පොළවත් වියලේලු ඇහුදුටු අය පුදුම වේවි බුදු දහමයි එන්නේ ගෑනුම් පිරිමින් අඳුනා ගන්නට බැරි වෙන්නේ පුරහඳ පොළවට දුරවි සොමිරැස් නොම දේවි ඉර පොළවට කිට්ටු වෙලා ප්‍රශ්නය වැඩි වේවි බුද්ධ ධර්මී සඳහන් වන විදියට හිරු හතක් එක විට පායනවයි කියනවා දවස් හතක් මුරුගසන් වැසි වැටි සත්ත මහා ගංගා ගලා උතුරා ගොස් භූතලය වසා ගන්නා බව කියනවා එකකට එකක් නොපරදන විදියට ඒ සත්ත මහා සූර්යාගෙන් අධික රශ්මියෙන් සියලු භූතලය විනාශ වෙලා වාලුකා කාන්තාරයක් බවට පත්වෙනවා උතුරනගින්නෙම් ගිනියම් වීයයි ලෝකෙට එක විට සත්හිරුපායයි දෙගොඩ තලා මාදිය රැලි නංගා උතුරායන වලු සත්මා ගංගා සත්දවසක් ගංගා උතුරන්නි සත්දවසෙම හිරු නැත බැස යන්නේ සත්කුළු පව් එක විට පුපුරන්නි සත්වග සිහිනය ඉන්නිම වන්නේ ගංගා ගලලා ගින්නෙන් දැවුනම් කතරක් වෙනවා මුළු මිහි තලයම අවසන් වී බල තන්නාසීනි සිදුවෙයි ඉන් පසු ලොව අවසානී දැන් මේ ලෝක විනාශයට පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ බුදුබණේ තියෙන්නේ මහා බද්ද කල්පය
උදාවෙනවයි කියලා. මහා බද්ද කල්පය බුදුන් වහන්සේ කොටස් දෙකකට බෙදලා විග්‍රහ කරනවා. මහා කල්පය අසංකේය කල්පයේ වශයෙන් ලෝක විනාශයෙන් පස්සේ මොනවද සිදුවන්නේ? මහා බද්ද කල්ප යුගේ ඉන්පසු එළඹෙන්නේ බඳමිහිරි බණ දහමින් සම්බුදු හිමි පහදයි. සුවඳ හමන මලක් විලස ලොව එතකොට සුවඳයි. සුදු පාට ඇති අහස් ගඟේ අහස් ගඟුල ගලලා බුදුවරුනට වැඩ වසන්න නිල් මානෙල් පිපිලා. උයනකි මුළු ලෝකය සුවඳින් වෙයි එකලු. දල් පර්වත උඩ පිපෙනවා පරසතු මල් කැකුළු. මුළු ලෝකය පෙරලෙන විට මල් කැකුලක් බවට අලුත් ඉරක් අලුත් හඳක් පායයි නව ලොවට. තම මුදු සුළඟේ පවා ඇත ආසිරි වැහිද හත් දින්නක් තරු නැගිලා ලක්ෂණ කිව හැකිද? අවර අරුමයක් දෝ මේ හිමි විස්තර කෙරුව අවර ගිරෙන් නැගෙනවා නව ඉර බට තරුව. දැන් ඉතින් පින්වතුනි මේ බද්ද කල්පයේ තුල නැවුම් ලෝකයක් ඇති වෙනවා. විශේෂයෙන් මතක තියාගන්න මේක මැවුම් වාදය හෝ නිර්මාණ වාදය නොවි. සම්බුදුවරු පසේ බුදුවරු මැවීම් වාදය නිර්මාණ වාදය එකහෙලා ප්‍රතික්ෂේප කරනවා. ආපෝ තේජෝ වායෝ පඨවි ආදී පංච මහා භූතයින්ගෙන් සියලු ලෝකයේ ඇතිවන බවයි බුදුදහම උගන්වන්නේ. බද්ද කල්පේන් පසු පස්මා බුදුවරු යුග පහක් තුල පහළ වෙනවයි කියනවා. පසේ බුදුවරු සිව් නමක්, ඉන්පසු සම්මා සම්බුදුවරයාණන් කෙනෙක් වශයෙන් කල්පයින් පස්සේ ලෝකෙට සුවසිත සදන්න පස් මහා බුදුවරු බිහිවෙයි යුග පහකට බණ දෙසන්න. නිම් නැති බව ගිනි නිවන්න බුදුවරුයින් උවමනාය සම්බුදු හිමි වහන්සේය පසේ බුදුන් සිව් දෙනාය. සියලු සතුන් සිව් යුගයක සිව් වයසින් සැදෙන්නේ පළමු මහා කල්පය දහහක් කොටසින් බෙදෙන්නේ. ආරිම මීරි එය කවුරුද නිසි ලෙසට දන්නේ? මහා කල්ප යුගයේදී පසේ බුදුන් පහළවෙන්නේ. මේ පසේ බුදුවරුන්ට ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තියක් තිබුණත් ධර්මයේ පහදා දෙන්නට ශක්තියක් නැහැ පින්වතුනි. පසේ බුදුවරුන්ගෙන් සද්ධර්මයේ බිහි වෙලා නැත්තේ ඒකයි. අපේ අටවිසි බුදුවරු අයත් වන්නේ සම්මා සම්බුද්ධ ගණේට. උත්තම ලෙස පහල උනත් උත්තම ගණයේ උනාට සද්ධර්මය දෙසන්න බෑ පසේ බුදුන් සිව් දෙනාට. නිවන් ලකුණු පහල උනත් ඒ බුදුවරුණගේ චිත්තේ අවබෝධය පමණක් ඇති බව දහමෙහි ඇත සත්‍යේ.
සුවඳ විහිදවමින් මල් මත පෙළහරද පෑය අසංකේය කල්පය තුල සම්බුදු හිමි පහළ වේය මග පල කියා දෙන්න අරියට මග සොයා දෙන්න ලෝතුරු රස කියා දෙන්න බම්බුදු හිමි පාලවින්න සසරේ ගිනි නිවාලන්න තන්නා බැමිලියා දෙන්න අසරණ උණු ලෝතලයට බුදු හිමි වැඩ වදාරන්න පින්වතුනි අපි බලමු සම්බුදු හිමි කෙනෙක් පහළ වෙන්නේ කොහොමද කියලා මහා බද්ද කල්පයේ තුල ගැඹුරු දහමක් වටා ගන්නට පුළුවන් ජනතාවක් ඉන්නවා ඒ අවස්ථාවේ දෙවියන් විසින් තෞතිසාය වැඩවසන පෙරම්පිරු බෝධිසත්වයන් වහන්සේට ආරාධනා කරනවා මිනිස්ලෝ පහළ වෙන්න කියලා බන්ද කල්පයයි දැම් බිහි වෙන්නේ සම්බුදු කෙනෙකුට පසුබිම එන්නේ තේරුම් ගන්නට හැකි නම් දහම සම්බුදු කෙනෙකු ඉපදෙයිවාම තුමා දෙව්ලොව වැඩ සිටිනවා දෙවියෝ බෝසත් තුම වෙත වඩිනවා කරුණාවෙන් මිනිසුන් වෙත නිබද මිනිස් ලොවට ඔබ වඩින්න සමිඳ ඊට පසුව බෝසත් වහන්සේ පස්මා බැලුම් බලනවා ඉපදෙන්ට ඕන කොයි දේශේද කොයි කාලේද කුමන කුලේද දෙමව්පියන් කවුද සියල්ල බලලා තමයි සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ දෙවියන්ගේ ඇරයුම ඒ බෝසත්තුම පිළිගන්නවා සවිමත් ලෙස දහම් දෙසන යුගයේ තොරතුරු දන්නවා ස්මිත ලෙස පෙරුම් බලින් සිවුදිග තොරතුරුද සොයා පස්මහ බැල්මින් බලනවා බුදු වෙන්නද කල්ද කියා සලසන්නට සිත සතුනට බෝසත් නෙත හෙලන්නේ පළමුව කාලය පිළිබඳ දෙව්ලොව සිට බලන්නේ දම්පින් කරනා මිනිසුන් නිරතුරු කරනා වාසය ඉන්පසු කොයිබද ඇත්තේ බුදු වෙන්නට හොඳ දේශය පස්මා බැලුම් බලන එක සාධාරණ නම් නිකංවත් අයිස්ලන්තේ උප්පත්තිය ලැබුවනම් පානාති පාතා ගාතාව දේශනා කරන්න පුළුවන් වේවිද මොකද ඒ රටේ සත්වහර මිස වෙන කිසිම දෙයක් ආහාරයට ගන්න නැති නිසා උසස් ලෙසින් පෙන්වන්නේ බුදුවරයින් සතු බලේද ඉවස්නනින් බලන්නේ මේ බුදු වෙන්නේ කොයි කුලේද බුදු වංශය ඉන්පසුවට පරම්පරාවට නොයයිද බෝධිසත්වයෙක් දාකල හැකිනම් ඒ කොයි පියාද නිවන සදාදී බැබලෙන්නට තුන් ලෝකයම සිරස මන මවුන් කුස පිළිසිඳ ගත්තද බෝසතුන් විලස සම්මා සම්බුදුවරුන් පහළවන්නේ යමුනා අචිරවතී ආදී පංච මහා ගංගාවන්
ගලා බසින සියලු මහා පුරුෂයින්ට නිජ බිම වූ ජම්බුද්දීපේ සියලුම සම්බුදු වරුන්ට කුලය වන්නේ ශාක්‍ය කුලයයි. බෝධිසත්වයන් උසදරණ නෞතුමිය කල්පගානක් පෙරුම් පිරූ තැනැත්තියක් වෙන්ට ඕන. වියක් එහෙමයි, බුදුවරයින් පහළවන දේශයක් එහෙමයි. බුදුවරයින් පහළවන්නේ උත්තම සැකි කුලයේ, බුදුවරයින් පහළවන්නේ මහදඹදි උතලයේ. සුවඳැති මල් පිබිදෙන්නේ හොඳ ලක්ෂණ ගසක, බෝසත්වරු පහළ වෙන්නේ පින්වත් මව්කුසක. සදහම වටහා ගන්නට හැකි අය ඇති රටක, තෙද බල ඇති බෝසත්වරු බිහිවෙයි නිසි විටක. සසල වෙමින් මහ පොළවම කම්පා වී ඉන්නේ, සල පොහොය දිනකයි බෝසත් පිළිසිඳ ගන්නේ. සම්පියුමක් මත බැබලි පෙළහර පානියක, බෝසත්වරු ඉපදෙන්නේ වෙසක් පොය දාක. දෙසුමට සදහම ලෝකෙට පෙරුම් බලින් එන්නේ, බුදුවීමත් පිරිනිවනත් වෙසක් දිනේ වෙන්නේ. එයින් පැහැදිලි වෙන්නේ සම්මා සම්බුදු හිමිවරු ඉපදෙන්නේ, බුදු වෙන්නේ, පිරිනිවන් පාන්නේ විසක් පුරපසළොස්වක් පොහොය දිනේ බවයි. ඒක බුද්ධ න්‍යාය මහා බද්ද කල්පේ පිළිබඳවත්, බුද්ධෝත්පත්තිය පිළිබඳවත් ධර්ම න්‍යාය ඒකයි. ඒ න්‍යාය සෑම සම්බුදු වරයෙකුටම සර්ව සාධාරණයි. පීමුතුරා කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම අටවිසි බුදුවරයින්ගේ උප්පත්තිය සිද්ධ වුණේ මහා බද්ද කල්පයේ තුල. නිම්නැති බව ගිනි නිවන්න ඉපදීලා වෙසක් දාක, සම්බුදු හිමි ඉන් පසුවට ලොව සුවපත් කරන සේක. හිත මිස කිසි කයක් නොමැති බඹලොව සතරක් තියෙනවා, හිත වඩමින් සම්බුදු හිමි එහි ගොස් සදහම බෙදනවා. උසස් ලෙසින් පෙරුම් පුරා බුදු පදවිය පතා එන්නි, වනස්පති රුක් මුලකයි බුද්ධත්වය ලබා ගන්නි. ඊතරවන්න සතර දුකින් කරමින් අබිනික්මං පෙළ, සතර ඇත්ත හෙලි කරලයි ලබා ගන්නේ සිවුමග ඵල. සක්විති පදවි හැරදමා අබිනික්මං කරන සම්බුදුවරු චතුර්යාර්ය සත්‍ය එළි දකිනවා. දුක්ඛේ සමුදාය නිරෝධ මාර්ගාදි වශයෙන් දුක ඉපදීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය තමයි චතුර්යාර්ය සත්‍ය කියන්නේ. ඊළඟට දුක තව කොටස් වලට බෙදනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සා එක්වීම දුකක්, ජාති ජරා ව්‍යාධි මරණ දුකක්. බලන්න පින්වතුනි කොච්චර සත්‍ය ධර්මයක්ද කියලා. මෙත්ත පතුරන බල ඇත්තේ බුදුවරයින් අතරයි,
හිත කපලා හිත තිවුවේ බුදුවරයින් විතරයි බුදු කරුණා ගුණ සමුදා ආස කොනට උසය බුදුවරුණට පමණි හැක්කෙ දෙන්න නිවන් රසය බලයෙනි පෙරුම් පුරා බුදු පදවිය ගත්තේ උන් ලෝකය දකින දිනෙත් බුදු වරුණට ඇත්තේ උන් ලෝ නායක යනුවෙන් නම ලබන්නේ ඒකයි උන් ලෝකෙම උතුම් ඉයල පදවිය නම් මේකයි දැන් මේ පින්වතුන්ට පැහැදිලි වෙන්න ඕන බුදුවරයාණන් කෙනෙක් පහළ වෙන්නේ කොහොමද කියලා අපේ ගෞතම මාමෑණියන් වහන්සේ පහළ වුණත් ඒ ආකාරයෙන්මයි වස්මා බැලුම් බලලා මහා මායා දේවිය කුසින් බව මේ පින්වතුන් දන්නවා අපේ බුද්ධ ඉතිහාසය ගැන පින්වතුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ පින්වතුනි තුම් හඬින් සසරේ ඇති කරදර ගැන ඇසුවේ නිවන් මගට පැමිණෙන්නයි බුදුන් දහම් දෙසුවේ මෙවන් ලොවින් මිය ගිය පසු ඉපදෙන තැන සැකද නැවත නැවත ඉපදෙන එක මොන තරමට දුකද යරපත් කම තුරුළු කරන් කරුමෙට එක් වෙමුද මරණය මරමුද නැවතත් දුකසේ ඉපදෙමුද කතර මගින් නවතින්නට දස පෙරුමන් පුරමු සතර දුකින් එතර වෙන්න දම්පින් රැස් කරමු අද රට ලෝකේ දියා බලාගෙන යනකොට ලෝක විනාශේ පටන් ගැම්මද මේ අපට තේරුම් ගන්න අමාරුයි අද සමාජයේ ඒ තරමට පිරිහිලා මිනී මරා ගන්නා තරමට පත් වෙලා ධර්ම අවබෝධයක් ලබාගෙන නැහැ. අපේ බුදුන් වහන්සේ ධර්මයෙන් පෙන්වන්නේ ඇනකොටා ගැනීම, මරා ගැනීම, උලල්කා ගැනීම නොවේ. පින්දහම් රැස් කරගෙන හොඳින් ජීවත් වෙලා දැහැමි දීපෙවතක් ගත කරලා පින්දහම් කුසල් රැස් කරගෙන නිර්වාණය කරා යෑමයි. විනිවිද ගොස් ලෝකය අද මිනිසත්කම නැමැති මිනිසුන් ඇයි ලේ දකින්න මේ තරමට කැමති ලෝකය ධනයත් වී ඇති නැති බැරි අය තුරුලේ ලෝකය අද පීනන්නේ උතුරනලේ ගඟුලේ දිහියට නිදි ගන්වා කාලය තවමත් දුරනි දීයයි කඩුවයි පමණද ලෝකෙට තුන් සරණි මිනිසත්කම ඉගිල ගොසින් අද මිනිසා අතර ෙඩි උණ්ඩය සෙල්ලම් බඩුව කියද අප අතර මරාගන්නි වෙඩි තබාගන්නි බෝම්බ ගසන්නි කපා කොටාගන්නි එකිනෙකාට වෛර කරන්නේ බුදුන්ගේ ධර්මය පිළි නොපදින නිසා පුතා පියාව මරනවා පියා පුතාව මරනවා පුත්වරු මව්වරුන්ව මරනවා මව්වරු දරුවන් මරනවා සහෝදරකම් නෑකම් හිතවත්කම් මිනිසත්කම් නැති වී ගොස්
මේක ලෝක විනාශේ ආරම්භයද කියලා මම කලින් කිව්වේ පින්වතුනි අන්නේ ඒ නිසායි කාමිය යනදා සොරමැරකම් අඩුවනදා එදා තමයි මගේ ලක්මව සතුටු කඳුළු වගුරනදා මිනිසුම් මිනි මරාගන්නේ සොරමැරකම් කියල යන්නේ සුරාවහින්දයි පින්වත මේ සැමදේ සිද්ද වෙන්නේ අඹුදරුවන් හිඟා කන්නේ හිරේ විලංගුවේ වැටෙන්නේ සුරාව හින්දයි පින්වත මේ සැමදේ සිද්ද වෙන්නේ පින්වාගෙන කාය බලය අයුක්තියෙන් රකිති නිලය මිනිසා මිනිසව වනසන සුරාව හැමදේට මුලය අවුල් අවුල් වැඩි වූවා දරුවන් කඳු ලැලි බීවා දැන්වත් හදවතට ගන්න සුරාවේ ප්‍රතිඵල මේවා මිනි මරාගන්නේ සොර මැරකම් ඉහළ යන්නේ මේ සුරාව නිසා අඹු දරුවන් හිඟා කද්දි සුරාව පානය කරලා ඒ අය ගැන නොබලලා නොඑක් අසාධාරණ කම් වලට මැදි වෙලා හිරේ විලංගුවේ වැටෙනවා පවුල් අවුල් වෙනවා දරු පවුල් විනාශයට පත් වෙනවා ඉනකට පීදුණු මල් කෙමි පෙති ගැලවි යන්නේ මනහර ලෙස පිපිලා ඇයි අකලට පරවෙන්නේ වෛරය පලිගැනුම පමණි ඇත්තේ සිත පිරුණු අපේ තරුණ පෙළ අයියෝ ඇයි මෙතරම් දරුණු හිත කම්පා වෙන්නේ දැන් මෙය අසනා විටය මව්පියන් නොම හඳුනන දරුවෝ සිටින රටය උම්පිටකය පිහිට පුරට මේකද යනු සැකද සිංහල රට මේ විදියට දරුණු උනේ මොකද මල් ගොමුවක ලස්සනට පිපුණ මල් පෙති ගැලවි අකලට පරවෙලා යනවා වෛරය කෝදය නපුරු ගති හදවත් තුල හොදි බැඳගෙන අම්ම තාත්තව අඳුරන්නේ තරමට දරුවන් වෙනස් වෙලා තරුණයින් නොමගට යනවා අනේ තුම් පිටකේ පිහිටපු රටද කියලා හිතන්න වෙනවා පින්වතුනි අසන කොට සිදුවන දේවල් ගැන හරි සෝකයි බුදුන් වහන්සේ තෙවරක් වැඩි සිංහල රට මේකයි සොමිදා ලෙස දිදුලවමින් මුළු ලොවටම සෙත හිමි කර දළදා හිමි වැඩ වසනවා තවමත් සිංකඩ ගලපුර නුරුවනේ සරණ තිබෙයි අපය රැකගත යුත්තේ අනුරාපුර දිසාවේය සීමා බෝධිය ඇත්තේ කනින් අසන දේවල් සිදුවෙන දේවල් ගැන හිතුවහම හදවතට විශාල දුකක් දැනෙනවා බුදුන් වහන්සේ තුන්වරක් පැටිය රට ශ්‍රී ලංකාව ආමත් උන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඩවසනවා සෙංකඩ ගලපුර සීමා බෝධිය අනුරාපුර දිසාවේ පුනරුවන් සරණ තිබෙන
එකම රට ශ්‍රී ලංකාව. එහෙමනම් මිනිසුන් මේ තරමට දරුණු වුණේ ඇයි? අරාජිත වූ අටමහ සෑ කොත් සෙවණේ කිරණ වැටේ. නිරාමිස වූ තෙද බල බණ පද තියෙන්නේ සියල රටේ. එන තැන ගිනි ඇවිලෙයි ගත සිත දෙක බියවත්දයි. එනමුත් මිනි මරා ගන්න සිංහල රට පරසිද්දයි. අටමස්ථාන පිහිටා තිබෙන්නේ අනුරාපුරේ. සීමාබෝධිය වඳිනකොට හුණුරුවන් 100ට නැගෙනවා. බුදුන්ගේ වම්සී පතුල සමනල ගල මුදුනි. බුදුන් වැඩිය කැලණිය වන්දාසිත කරපු පවු නැති වෙනවා වරක් වැන්දු. ඒ තරම් බුදුන්ගේ ධර්මය පවතින මේ රට මිනි මරා ගන්න බොහොම දක්ෂයින් බවට පත් වෙලා තිබෙනවා. අපි උදේ හවස බුදුන් වදිමු, හුණුරුවන් සරණ යමු. වෛරය ක්‍රෝධය දුෂ්ට නපුරු ගති හදවතින් තුරන් කරමු. බුද්ධ ධර්මයට නැඹුරු වෙලා ඒ බුදුන් දෙසූ ධර්මය අනුගමනය කරලා දැහැමි ජීවිතයක් ගත කරන්නට උත්සාහවන්ත වෙමු. සතර මතින් බිය දුරු කර නැවතත් යහමඟ දකින්න. අතර ගමේ කඳ සුරිඳුනි අපේ මව් භූමිය රකින්න. නුවණයෝ මා සහනයදී අපේ අහිංසක සතහට. විෂ්ණු කතර ගම දෙවියනි මාරයි මව් බිම ඔබහට. නිවන් මගට මග පාදා අප ගැන නිත් හෙලන ඉතිං. සමන් දෙවිඳ මව් භූමිය වෙතට දිවස් හෙලනු බැතින්. නිතර නිතර සෙත සදලා දක්වා නිති කුළුණු ගුණි. සතර වරම් දෙවියනි අප සතර දෙසින් රකිනු මැනි. මූණු සයින් අද්දොලසින් මයුරා වහනේ මත වැඩ සිටින කතරගම දෙවියනි, මේ රට ඔබට බාරයි. මේ මිනි මරා ගැනීම, උලල් කා ගැනීම, ඇනකොටා ගැනීම නතර කර දෙනු මැනවි. ගුරුලා වාහනේ ඉන්න විෂ්ණු දෙවියනි, මේ රට ඔබට බාරයි. මේ වෙඩි තබා ගැනීම, බෝම්බ ගසා ගැනීම නතර කර දෙනු මැනවි. අපේ මේ මව් භූමිය දිවිහිමියෙන් ආරක්ෂා කර දෙනු මැනවි. සුදු මල් පොකුරක් අතේ තබාගෙන සමනල කදුමුදුනේ වැඩවසන සමන් දෙවියනි, ඔබ ප්‍රාර්ථනා කරන මතුබුදු පදවිය ඔබ වහන්සේට ලැබෙනවා. මේ ශ්‍රී ලංකාදීපය රැක දෙනු මැනවි. සයෙන් අන්දොලොසින් මයුරා වාහනේ ඉන්න. රුහුණු කතර ගම දෙවියනි අපේ ලක් දීපය රකින්න. අමන සුළඟ සිසිල දැනී ආසිරිමල් සුවඳගෙනි. සුමන සමන් දෙවියනි එළ දීපය රැක දෙන්න අනී. වෙන ගුරුලා වාහනේ වැඩ වසනා අලංකාර. විෂ්ණු දෙවියනි ඔබටයි සිරි ලක්දිව ඉතිම් බාර. නිතර දෙවස් හෙලා බලන වෙන පතුරා කුළුණු සිතින්. සතර වරම් දෙවිවරු ලක් වාසින් රැක දෙන්න බැතින්. යාග කරමි කාලි මවුට සරසවි මුඛයට මැවුනි.
රෝග බියෙන් මගේ මව් රට මුදන්න පන්තිනි මවුනි අසමගිකම් දුරු වේවා සමගිතාවේ පැතිරේවා යස ඉසුරින් පිරී ගොසින් රටටම කිරි ඉතිරේවා සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි සිංහල නම බැබලෙන්නේ සාමයේ මල් පිපෙන විටයි රටටත් ජාතියටත් නාගමටත් සිත සැලසේවා අපටත් ඔබටත් සැමටම සැපත සතුට ලං වේවා සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි සිංහල නම බැබලෙන්නේ සාමයේ මල් පිපෙන විටයි අසමගිකම් දුරු වේවා සමගිතාවේ පැතිරේවා යස ඉසුරින් පිරී ගොසින් රටටම කිරි ඉතිරේවා ලෝක විනාශේසා මහා බද්ද කල්පේ ගැනයි මා ගායනා කළු මේ අසා අසමගිකම දුරු කරලා සමගි බැම්මේ බැඳෙන්න උත්සාහවන්ත වෙන්න වෛරය ක්‍රෝධය සහ මුලින්ම හදවතින් දුරු කරන්න මෛත්‍රිය දයාව කරුණාව හදවත්වල තුරුළු කරගෙන සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඇයි මරාගන්නේ? ඇයි කොටාගන්නේ? ඇයි කුලල් කාගන්නේ? එහෙමනම් ඒ නපුරු චේතනා සම්පූර්ණයෙන්ම අයින් කරලා දැහැමිව ජීවත් වෙන්න සියලු දෙනාම උත්සාහවන්ත විය යුතුයි. විනාශය පිළිබඳ මෙතකින් දැන් නිම වෙනවා සෝක නැතුව ඇසූ සැමට සැපත සතුට ලං වෙනවා මහා බන්ද කල්පය පිළිබඳ සැමටම කියා දුන්නි බොහොම හොඳින් ඇසූ සැමට මතුව නිවන ළඟා වෙන්නි කතාව එතකින් නිමාවට පත් වෙන අතර ඒ ගායනා කළ මටත් ශ්‍රවණය කළ ඔබටත් නිස්පාදනය කළ අයටත් මේ පින් බල හේතු වාසනා වීමෙන් මිදුක් නිරෝගී සුවය ලැබීවා. මරණින් මතු මටත් ඔබටත් අප සෑම දෙනාටමත් මේ පින් හේතු වාසනා වේවා. දෙවියන්ටත් මේ පින් පෙත් අත්පත් වේවා. ඥාතීන්ටත් මේ පින් හේතු වාසනා වේවා. මට විරුදු බණ පුරුදු කළ මගේ එම්වි අමරදාස පියතුමාටත් මා බිහි කළ මෑණියන්ටත් මේ පින්පෙත් අත්පත් වීම මෛත්‍රී බුදුන් වහන්සේ බුදු වෙන නුවරක ඉපදෙන්නට ලැබීම උන්වහන්සේ දේශනා කරන සුනිමල සුමිහිරි ඉමිහිරි මధుර මනෝහර සී සද්ධර්මයේ ශ්‍රවණය කරගන්නට ලැබීම තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ පසේ බුදු පසේ මහරහතන් වහන්සේලා නිවිසන සී වදාළ පරම සුන්දර වූ අතිරමණීය වූ අමා මහ නිවණින් සැනසීම ලැබේවා කියා වැතිසිතින් ප්‍රාර්ථනා කරමු.